Net FM. ආයිබෝන්ඩ ජනහිතගේ විරිදු සුරල්. ආයිබෝන්ඩ සුබෙන්තුනි, ආයිබෝන්ඩ ඕං සුබෙන්තුනි. අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආයිමත් අපේ රටට පදක්කම් සම්මාන ගේන පටන් අරන් තියෙනවා. දක්ෂයෝ බිහි වෙනවා. මැකිලා ගිය කැලල ආයෙත් ඔප්නං වල ගන්නයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සූදානම් වෙන්නේ. අපි සුබපතමු. ක්‍රිකට් ඇරුණාම තව තව ඒ වගේම පදක්කම් එනවා. අහන්නකෝ. ඔන්න ආයෙත් ක්‍රීඩාවෙන් දක්ෂයෝ බිහි වෙලා, මලල ක්‍රීඩාවෙන් රට ලෝකෙට අරන් ගිහිල්ලා. ඔන්න ආයෙත් ක්‍රීඩාවෙන් දක්ෂයෝ බිහි වෙලා, මලල ක්‍රීඩාවෙන් රට ලෝකෙට අරන් ගිහිල්ලා. සල්ලි වලට ක්‍රිකට් ගහන අය ඉන්න මේ රටේ, සල්ලි වලට මැචුත් පාව දීලා තියන මේ රටේ. මලල ක්‍රීඩාවෙන් ඒවා යට ගහලා දෙන්නේ, වැදුණු කැතනාවෙන් මේ අය රට බේරලා දෙන්නේ. මලල ක්‍රීඩාවෙන් ඒවා යට ගහලා දෙන්නේ, වැදුණු කැතනාවෙන් මේ අය රට බේරලා දෙන්නේ. පැරලිම්පික් තරගාවලියට එක්ගුණු දරුවෝ, දුක්ඛා බාධිත ක්‍රිකට් කට්ටියත් මතකද, මෙයාලා අපේ රටට කීර්තියන් ගෙනපු සොයුරෝ. ආදරෙයි නුඹලාට අපි හැම අගය කරනවෝ, උතුරේ මානුෂීය මේ යුමේදි කරදර වූවෝ. ඒව පසෙක දාලා පදක්කමින් රට බැබලූවෝ, උතුරේ මානුෂීය මේ යුමේදි කරදර වූවෝ. ඒව පසෙක දාලා පදක්කමින් රට බැබලූවෝ. යොවුන් ක්‍රීඩකයින්ගේ ඔලිම්පික් උළෙල තියෙනවා, ඉඩමක් උගස් තබා ගිය පාරමි ජයක් ලබනවා. පාරමී වසන්ති දීවර දැරිය කිසලාපුරේ, ඇයට ගෙයක් දොරක් තනාදීම කළ යුතුම වෙතේ. ඇයට පදක්කමින් රට සරසන්නට තව ඇකිය, ඒක ඉඳන් ඇයට සැමසක්තිය ලැබිය යුතුමය. ඇයට පදක්කමින් රට සරසන්නට තව ඇකිය, ඒක ඉඳන් ඇයට සැමසක්තිය ලැබිය යුතුමය. මීටර් දෙසීය දිව්ව මතක දෝසු සන්තික, බාධක දුවන්න දමයන්ති දර්ශත් නිටියා. කාලෙකට පස්සේ ආයෙත් කළු වෙළඹක් ආවා, සෙලින්ඩා ජැන්සන් හොඳම කාලේ වාර්තා කළා. යොවුන් ක්‍රීඩා උළලේ දස්කම කැපිලා පෙනුණා, ඇයත් රැකගෙන අපි තව දස්කම් ගත යුතු වෙනවා. යොවුන් ක්‍රීඩා උළලේ දස්කම කැපිලා පෙනුණා, ඇයත් රැකගෙන අපි තව දස්කම් ගත යුතු වෙනවා. ඔන්න ආයෙත් ක්‍රීඩාවෙන් දක්ෂයෝ බිහි වෙලා, මලල ක්‍රීඩාවෙන් රට ලෝකෙට අරන් ගිහිල්ලා. ඔන්න ආයෙත් ක්‍රීඩාවෙන් දක්ෂයෝ බිහි වෙලා, මලල ක්‍රීඩාවෙන් රට ලෝකෙට අරන් ගිහිල්ලා. ඕන් සුබෙන්තුනි, අපේ රටේ ඕන තරම් දක්ෂයෝ ඉන්නවා. අතෙහිද දෙන්න එළියට ගන්න කෙනෙක් තමයි නැත්තේ. දැන් මේ දස්කම් පින්නපු අයව රැකගන්න ඕන. මොකද ඉදිරියට තව තරඟ තියෙනවනේ.